ECR made in Sri Lanka, rupiah 300, pita ratin, rupiah 1000, rupiah 700, vetipura gewanne ai? සභාවතුමනි කුමක්ද මේ චෝදනාව? රෝගියෙක්ගේ නිදර්ශකය නිදර්ශකයේ ගත්ත තැන ඉඳන් පරීක්ෂණය කරන ස්ථානය දක්වා සුරැකිව ඒ වෛරසයට හානියක් නොවන විදිහට ගෙනියන්නට ඕනේ ඒක මහජනතාවට මෝනවන විදිහට ගෙනියන්නට ඕනේ ඒ සඳහා විශේෂිත කට්ටලයක් තියෙනවා ඒ වගේම විශේෂ මාන්තුවක් තියෙනවා මේ සියලු කට්ටලය අපිට මිලදී ගැනීමට සිද්ධ වුණා. ඉතින් ඒ අවස්ථාවේදී අපි වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් සහ අනිකුත් කණ්ඩායම් එකතු වෙලා මේක අප්‍රේල් මාසයේ මුල් සතියේ විතර අපි නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. මේ නිෂ්පාදනය කරාට පස්සේ අපිට අවශ්‍ය වුණා අපේ රටේ නිෂ්පාදනයක් විදිහට මේක පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කරන්නට අපි පළවෙනි වතාව ඉල්ලුවාම මේක විවිධ පරිශන කරලා මේකට විවිධ සහතික අවශ්‍යයි කිව්වා. ඒ සියල්ල අපි ගත්තා. මේක අපි අද වෙනකොට රුපියල් 300ක වගේ ප්‍රමාණයක අඩු මුදලකට මිලදී මේ නිෂ්පාදනය කරා. නමුත් අපි මේක කලින් මිලදී ගත්ත රුපියල් 650ක වගේ මුදලක එක පරිකට්ටලයක්. එතකොට අද වෙනකොට අපිට වාර්තා වෙලා තියෙනවා ඉතාම අභාග්‍ය සම්පන්න විදිහට මේ පරීක්ෂණ කට්ටල අපි වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ නිෂ්පාදනය කරමින් තිබියදී ඒක පසෙක දාලා මේක වෛද්‍ය සැපයුම් පංචයේ විසින් මිලදී ගන්නවා. මම මෙහෙම ක්‍රියාමාර්ගයක් ගන්නේ ඔබලාගේ සැපයුම මදිින්දද? මේවයි සැපයුම මදි නම් අපේට ඉල්ලුම් කිරීම වැඩි වෙන්න ඕනේ. අපිට දැනට ඉල්ලුම් කරන්නේ 1500ක වගේ ප්‍රමාණයක්. මේ 1500ක ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ මේ නිෂ්පාදනය වැඩි කරන්නට ඕන නම් අපිට අවශ්‍ය වෙන්නේ අමුද්‍රව්‍ය සහ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් පමණයි. ඒතකොට මේක සපයපු ගමන් මේක 4000ක් හෝ 8000ක් දක්වා අපිට වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා කවුරුත් බාධා කරන්නේ නැත්තම්. දැන් මේ වෙනකොට වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ සමහර විශේෂඥ වෛද්‍යවරු මේ VTM නිෂ්පාදනය කරමින් ඉන්න රසායනාගාර විද්‍යාඥයන් වෙන තැන් වලට අනුයුක්ත කරන්න උත්සාහ කරනවා. මොකද ඒගොල්ලෝ මේකට විශේෂ තකක් දෙන්නේ නැහැ. දැන් අද වෙනකොට ඉතාම පැහැදිලි අපිට රුපියල් 300කට නිෂ්පාදනය කරන්නට පුළුවන් මේ නිෂ්පාදනය වෙන රුපියල් 1000කට වඩා වැඩි මුදලක් යනවා. ඒ කියන්නේ පිට රටින් ආනයනය කරන කට්ටලයකට රුපියල් 1000ක වියදමක් යනවා. ඔව්. ලංකාවට කියන්නේ රුපියල් 300. රුපියල් 700ක වෙනසක් තියෙනවා. ඒකට අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මේ 700 ඇති අපිට වෛද්‍ය පරීක්ෂණ ආයතනය හදන්න. මේ මෙච්චර විශාල මුදලක් නිකන් වියදම් කරන්නේ නැතුව මේ නිෂ්පාදනය අපිට දීලා මේ විශේෂඥ වෛද්‍යවරු රැසක් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ ඉන්නවා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ රැසක් ඉන්නවා මේගොල්ලන්ට රජය වැටුප් ගෙවන්නේ මේ මහා ජනතාවගේ බදු මුදලෙන් වැටුපක් ගෙවන්නේ මේ කාර්යයන් සඳහා මේ දිනවල පිට රටින් ශ්‍රී ලාංකිකයින් ගුවන්තොට බලහරහා දෙවිනට ගෙනෙනවා මේ බොහෝමයක් මෙරට තුළදී අනාවරණය වෙනවා කොරෝනා ආසාදිත බවට නමුත් ඔවුන්ට මේ ගුවන් යානයේදී නැත්තම් පිට රටින් පැමිණෙන විට කොරෝනා ආසාදිත බවට කිසිදු ලේඛනයක් හෝ දත්තයක් අපට වාර්තාවන්නේ නැහැ. අශ්‍රය ගියන් පස්සේ ස්ථාලේ වහල වැඩක් නැහැ. ඊට පස්සෝ තමයි තීරණය කරන්නේ ගුවන්තොටුපළ තුර PCR පරීක්ෂණ ආරම්භ කරන්නට. ඇයි මෙච්චර ප්‍රමාදවන්නේ? ඔව්, කෞක්‍ය අපතිවරියට මේ ගුවන්තොටුපළ පරිශ්‍රයේ රසායනාගාරයක් ඕනේ කියන්නේ මාර්තු මාසේ අගසතිය එතුමියත් එක්ක කරන සාකච්ඡාව. මේ පාර අපි අප්‍රේල් 26 වෙනිදා දීර්ඝ විස්තරයක් කියවනවා තාක්ෂණික උපක්‍රම සහිතව කොහොමද අපි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රසායනාගාරයක් හදන්නේ මොනවද ඒකට තියෙන තාක්ෂණික උපකරණ අපේ දුන්න වාර්තාව අනුව අපිට පැයක් ඇතුළත රසායනාගාර පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු කරන්න පුළුවන් මොකද කොරෝනා වෛරසයේ තියෙනවද නැද්ද දැන් මේ වෙනකොට මේ රෝගීන් ඇවිල්ලා මේ රෝගීන්ගේ වැඩි ප්‍රමාණයක් පොසිටිව් කිව්වට පස්සේ දැන් ඔන්න හදිස්සියෙන් දඟලනවා මේකට මොකද්ද කරන්න කියලා ඔබ දන්නවද අද මොකද්ද වෙන්නේ කියලා අද වෙනකොට